Siyatha. Jinthu Pitiya, Jinthu Pitiya, Jinthu Pitiya, Jinthu Pitiya. Aha, Jinthu Pitiya. Sorin, Piri mage hadavata tulin mattu evi pitana hangum. What's up, bro? Huh? What's up? What's up, Tame? Ani vandava. Hey, plenty of gum. Plenty of gum. Mali plenty of gum. Me umbo yanavada me para me then me medinator yanavada. Medinator? No. Medinator senaga gennanne nealune. Niyojithiyo pirisak vitharalune gennanne nede onni. Senaga pennanne on nellune egollanta. Ehema kiwwada? Man dakka ehema share wenawa Facebook e. Yala ehema kiwwa nam machan. Api mokadada yanne ne? Ekeni. මේක නෙමෙයි නෙළුම් කුළුනේ නම වෙනස් කරන්න හදනවා කියන්නේ ඇත්තද බං? නෙළුම් කුළුනේ නම වෙනස් කරත් වැඩක් නැහැනේ බං. ඇයි? හදපු එකෙන් ප්‍රයෝජනයක් නැත්තම් නම විතර වෙනස් කරා කියලා මොකටද? අනේ නැණ්ඩ. ඒකත් ඇත්ත තමයි. හැබැයි මෙහෙමයි බං. දැන් ඕක මිනිස්සුන්ට ප්‍රදර්ශනය කළා හොඳ ගානක් හම්බ කරගත්තා. මිනිස්සුන්ට ප්‍රදර්ශනය කරා කියන්නේ බං දැන් ගිහිල්ලා බලපන් දැන් ඕකේ හැටි. ඔන්න වැඩි කාලයක් යන්න කලින් මේ අතන මේ පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එකයි ඕකයි දෙක අතර ලොකු වෙනසක් නැති වෙනවා. බුලත් කාලා කෙල ගහලා විත්ති කුරුටු ගාලා නම් ලියලා මේ මේක මොකද්ද වම් මේ වෙන්නේ මේ රටට එන්න එන්නම දන්නේ නැබන් දන්නේ මේක නෙමෙයි උඹ දැක්කද අර වයිෆ් බයිසිකලේ තියාගෙන මේ බයිසිකල් පදින රේස් එක මරුනේ වංගේ මරු 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 මොකද නික නෑ ඉතින් අපිට හරියන්නේ නෑ ඇයි ඇයි කියලා අහන්නේ මේක මරුනේ අපිට හරියන්නේ නෑ කියන්නේ දැන් අර ඒක ආදරණීය දෙයක් තිබුණා වංග එතන හරි හරි ආදරණීය දෙයක් නිර්මාණාත්මක දෙයක් තියෙන්න පුළුවන් ඉතින් නමුත් ඉතින් අපිට ඕව ළඟ නෑ ඒක උඹ බැඳලා බැඳලා හරි බැඳලා බැඳ දෙක හැබෑව මේක තමයි කියන්නේ මොකද්ද කේස් එක කේස් එක කියන්නේ බං අපේ වයිෆ් ලව් තියාගෙන බයිසිකල් පදලා රේස් පදලා දිනන්න පුළුවන්ද මේ රාත්තල් 660ක් විතර දාගෙන බයිසිකල් පදින්න පුළුවන්ද පැද්දක් දිනන්න පුළුවන්ද පැදලා ඕ ඒක ඇත්තනේ ආදරණීය හැඟීමක් නෙමෙයි බල බලන් හිටපු මිනිසුන්ට මං ගැන අනුකම්පා සාගත හැඟීමක් දැනේ ඕන්න ඒක ඇත්ත ආහා ජින්තු පිටිය වැඩක් නෑ මං එකට එකට ඇයි බං උඹ අවුලෙන් ඔගේ WhatsApp WhatsApp තමයි මොකද අවුල අවුලක් වැටුණනේ බං කොහෙන්ද අවුල වැටුනේ වෙන කොහෙන්ද ති පවුලෙන් තමයි එහෙම තමයි බං වයිෆ්ලා ගිහලා කියන්නේ බං මේක වෙන කතාවක් බං අනිත් එක ඔබ බත ඉදනකම් විතරයි බං බට්ටු යන්නේ නෑ නේද බං අපේ ගෙට ඈ ඔව් ඊයේ රාත්‍රි පීසා ඈ ඔව් බට්ටු වෙනනම් කමන්නේ නෑ බත් ඉුවේ නෑනේ උදේ වෙනකම්ම වලි මොකද කිව්ව කේසේ කේසේ කියන්නේ බං ඉද වැඩක් නෑ කතා කරලා අපේ වයිෆ් බං බලාගෙන ඉන්නේ මන් දන්නේ මම මැරෙනකන්ද කියලා ඇයි බං එහෙම කියන්නේ මට හිතෙනවා බං අපේ වයිෆ් මම මැරෙනකම් බලාගෙන ඉන්නේ අර මොකටද වෙන මොකටවත් නෙමෙයි මගේ ෆෝන් එක චෙක් කරා ෆෝන් එක බලන්න මචං 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 calm down calm down calm down තම බගෙන් දරුවෝ ඊරා නැග්ගනේ බං ඉස්සරහා හම්බ ගහවුද ඈ ඔව් ෆෝන් එක දෙන්න කියලා බලන්න නැත්තම් බහින්න නැහැ කියලා ඊට පස්සේ මම එන අමාරුවෙන් බිමට කැඳ ගත්තේ baby calm down කියලා සින්දුකුත් කියලා නටලා ඈ ඔව් බලපං ඔය පවුල් ප්‍රශ්න නිසා මචං රට වෙනස් වෙනවා ඈ රට විනාශ වෙනවා පෞල් ප්‍රශ්න නිසා සමාජ විනාශ වෙනවා අනිත් එක බං පෞල් ප්‍රශ්න බිහිතුවට මුළු ලෝකෙටම ඕක බලපාන වෙලාවල් තියෙනවා මචං අනේ වන්දවන් ඉදින් අපි අපිත් මේ එක ගෑණි එක්ක බැඳගෙන මොකද්ද කරගත්තේ කියලා වෙලාවකට හිටුනා ආ හා 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 බිඩා එහෙම නෙමෙයි ති ජීවිතේ විඳීම යනු අභිෂේකා නෝ යුරේලි නොසිකා කියලා කවුද වන්ද දාලා තිබුණා ඈ ඕ ඕක සෑ කරා කියලා තමයි කේස් එක. ආහා ජින්තු පිටිය. කියංගෝ WhatsApp. WhatsApp තමයි කේස් එක. ඈ ඔය WhatsApp එකේ දැන් බලහන් මේ WhatsApp එක මේ කරපු විකාරේ. මේවනේ මචං. සමාජයේ කුඩාම ඒකකේ පවුල වුණාට
පවුලක වෙන යම් සිදුවීමක්. උන බලපන් මුළු ලෝකෙටම බලපාවි කියලා කවුද හිතුවේ? මොනද මොය කියන්නේ? බලපන් ගෙවිලා ගිය පෑ කිහිපය දිහා හිතවම් පොඩ්ඩක් විශ්ලේෂණාත්මකව බැලුවාම ලෝකයේ පවුල් කීයක සාමය කඩ වූ පෑ කිහිපයක් වෙන්න ඇතිද? මොකද්ද? මොකද්ද කියලාන්නේ? මිනිස්සු කී දෙනෙක් මේ මාක් සගවට සාප කරන්නේ නැද්ද? බනින්නේ නැද්ද හිතින්? ඈ පොටියා කාපන් දිවියා කාපන් කියලා හිතන්නේ නැද්ද? බලන්න. ආ ඔබ මේ කියන්නේ මේ WhatsApp scene එකනේ. ඒක තමයි. ඉතිහාසයේ මචං මම නම් කියන්නේ වැඩිපුරම මිනිස්සු මේ ගොඩකගේ හදවත් වැඩිපුරම වේගෙන් ගැහිච්ච දවස ඊයේ රෑ කාලේ වෙන්න පුළුවන්. උඹ හිතන දේවල් නැතයි. ඇයි බං කෝන් හතරකින් ලොග් වෙන්න පුළුවන් කියන්නේ එක නම්බරයකට? මේක මචං ලොකු සීන් එකක් බං. ඔය සීන් එකක් කියලා කියන්නේ මම හොඳ වෙලාවට මේ ඔක්කොම දේවල් ඔක්කොම බ්‍රේක් කරලා ඉවරලා මේ අවුරුද්දේ මේ හැදෙන්න තීරණය කරගෙන මම මේ අවුරුද්දට පා තැබුවේ. එහෙම නැති වුණා නම් එහෙම අම්මෝ ඉවරයි ඉවරයි නේද? දැන් බලපන් ඊයේ හවස හෙන දෙක තුනක් ගහලා ඈ ඊට කලින් දවසේ සුමාත්‍රා දූපත් ළඟ භූමිකම්පාවක් වෙලා ඉංගියක් දුන්නනේ බං. මොකද්ද? අපේ රටට ඉංගියක් දීලා තිබුණා සබා දහමෙන් මෙහෙම දෙයක් වෙන්න යනවා කියලා. ඒකද ඒ කිව්? නැත්තම් බලන් මෙච්චරකල් පායලා තිබිලා ගිනි කසේට කොළඹ ඊයේ හෙන දෙක තුනක් ගෑවුවා. සුමාත්‍රා ළඟ භූමිකම්පාවක් වෙලා බං ඒක පොඩ්ඩක් ෂොක් වෙලා හිටියා හැමෝම. ඕෙන් ඒ ගන්න තියෙන නිමිත්ත ගන්න ඕන. අපිට ඒ පොඩි ඉංගියක් දුන්න මුලින් මෙහෙම දෙයක් වෙනවා කියලා. කවුරුත් හිතුවේ නෑ ඕක ඒකයි. ඈ? ආහා ජින්තු පිටිය. බලන්නවද? මොකද? WhatsApp එකේ මේ වෙනසට බලපෑව ප්‍රධාන සාධකේ මොකද්ද කියලා මුදන්නවද? බිස්නස් බම් බිස්නස් වෙනවනවද? බිස්නස් නෙමෙයි බං. වෙනද? මේකට ඔබ දන්නවද පවුල් ප්‍රශ්නයක් බලපෑවා කියලා? ඒ මොකද්ද? මෙතන බං යටින් තිබුණ ලොකුම දේ තමයි සැකය. සැකය? නෑ. කාගේ සැකයද? මේ අයියෝ මේ ලෝකේ බං මේ වෙන දේවල් ගැන ලොකුවට හිතන්න යන්නත් නරකයි. නමුත් ඒ දේවල් තුල තියෙන පොඩි පොඩි දේවල් වලින් අපිට ඒක තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕන බං. මං කියන්නේ මොකද්ද උඹ කියන්නේ? මෙහෙමනේ හිතපන්. ඡන්දෙකින් පෙරදුනාම ඇමතිට ගෙදර යන්න බැරියයි. ගෙදර යන්න බැරියා. ඇමතිට ගෙදර යන්න බැරි බං වයිෆ් බනිනවා. ගහනවා ගහ සමහරිට. පෙරදිලාව කියලා. ඕනේ. දැන් බඩු මිල වැඩි වුණාමත් හිතපන් පාරිභෝගික කටයුතු පිළිබඳ ඇමතිට ගෙදර යන්න බෑ වයිෆ් කේස්. ඔය උනේ බං ඒ මිනිස්සුත් බං මිනිස්සුනේ. නැත්තම් ඇමතිවරුද මිනිස්සයෝ ය. මෙතන හැම කේසයක් නෙමෙයිනේ. ඇයි නැත්තේ? මොකද්ද ඇමති කෙනේ සම්බන්ධ නැන්නේ මේකට? ඇමති කෙනේ සම්බන්ධ නැහැ තමයි මම උදාහරණයකට ගත්තේ. දැන් බලපන්. ඊයේ සකබ මට මැසේජ් එකක් දැම්මා. මොකක්? සකයා මට මැසේජ් එකක් දැම්මා. සකයා? හරි බං අපි කියන්නේ එමනේ බං අපි යාළු විදියට. උඹ කියන්නේ මාක් සකබ උඹගේ යාළුවයි කියන්නේ? නැත්තම් මේ බලන්න මැසේජ් එක. මේ? ඈ? බලහන් නම සේව් කරලා තියනේ. අප්පඩවල. මොකද්ද කියලා තියෙන? සෝරි බොක්ක මෙහෙම කියනවට WhatsApp එක දැම්ම delete කරගෙන ගෙදර යන්න. අප්පා. උඹට කලින් කිව්වද? නැත්තම්. ඒකනේ බම් මලක් වගේ ඉන්නේ තාම. ආහා ජින්තු පිටිය. උඹ මාර ඩයල් එකන්නේ බම් බෝ මාක් සකබ කඳුරනද උඹ? අනේ මේ මාක් ගැන මන් දන්නවා. මා කියා ඔකගේ අතේ වැරද්දන්නේ මේ මිනිහ හරිද? ඈ පව් ගිය දවස් ටිකේ පොරට ටික වැඩ වැඩි වුණා ඇත්ත. රෑවිලා ගෙදර ගියේ. වෙනද වගේ පොඩ වයිෆ් එක්ක පොඩක් පොඩ විහිළුවක් කරලා පොඩ දන්නද එහෙම ඉන්න අමතක වුණා වැඩත් එක්ක. ඈ සැකේ පොඩක් ඉතින් වයිෆ් ලා පොඩක් ඉතින් ටක් ගාලා සැක හිතන්න බලාගෙන මිනිහ જાතියන්නේ බං වයිෆ් ලා කිය. ඕ සැකේ උපතනේ බං. ඕ දැන් මචං මචං මාගේ වයිෆ් මචං ඉන්නවනේ මෙයා චෑන් චෑන්. ඈ එයාගේ නම මචං ප්‍රිස්ලා චෑන් මචං. ඕ එයා බං ටිකක් සැකෙන් හිටී පොඩ්ඩක් මේ සීන් එක ගැන සතියක් දෙකක්. ඈ මුලින්ම කේස් එක ඇද්දා එයා සකබර්ග්ඩ්.
සරබර්ග්ට මචං වයිෆ් එයාගේ ෆෝන් එක හොරෙන් බලලා අහු වුණා එක පාර දෙපාර. පොර බාත්රූම් ගිහින් එද්දි මේ වයිෆ් ෆෝන් එක චෙක් කරනවා. මේකේ බංගුනේ මොකද්ද? මෙටා එකට ආව මචං අලු ගෑනුලමෙක්. හරි. එයාත් පිලිවීන්. මාක් මචං පොඩ්ඩක් අර පිලිවීන් සීන් එකේ ඉන්නවනේ. කුටි ඕක මචං මාක්ගේ වයිෆ්ට දිරෙව්වේ නැහැ. දවසක් මාක්ගේ වයිෆ් මෙටා එකට යද්දි දිනත් එක ලන්ච් රූම් එකේ එකට කෑම ගන්න. නෑ වයිෆ් මේ ඔක්කොම දැන් මේව කර පරිපතේට දාගෙන හිටියේ. හරි හරි හරි. තව දවසක් එකපාරටම නොකියා ගියා මාක්ගේ ඔෆිස් එකට මෙටා එකට යද්දි වයිෆ් මාගේ රූම් එකට ගියා කිලිම ඔෆිස් රූම් එකට යනකොට ඩක් ගාලා මේ හරි කලබලයක් වගේ මේ අර අලුතෙන් ආපු ගෙල්ල මේ එළියට දිව්වා. හා සැක හිතනවනේ බං ඉතින් හරිනේ. ඔන්න ඔවැයින් තමයි මචං වැඩේ ඇවිලුනේ. හරිද? මොකද එක එක හොඩුවාත් මචං එයාට ඇවිල්ලා තිබුණා. ඒ කිව්වේ මාගේ කාර් එකේ මචං ඩ්‍රයිවර් සීට් එක හරියේ නිකන් ගෑනු ළමයෙක්ගේ කේස් වගේ ඇතිබිලා හවුනා. නෑ මට මාක් කිව්වා මචං ටික ලන්ච් බොක්ස් එකේ මචං නියපුතු පාරවල් වගේ ඇතිබිලා හම්බුණා ලන්ච් බොක්ස් එකේ මාගේ. ඒ කියන්නේ ලන්ච් බොක්ස් එක කොනිත්තලා නෑ එම නියපුතු පාරවල් තියෙන්න බෑනේ මාගේ නියපුතු නෑනේ බා. ඕ ඉතින් ඉතින් ඕකෙන් වයිෆ්ට සැකේ ආවා. වයිෆ් කිව්වා WhatsApp එක බලන්න ඕන නැත්තම් එක WhatsApp account එකකට ෆෝන් එක හතරකට වෙන විදිහට ෆෝන් එක WhatsApp එක වෙනස් කරන්න නැත්තම් මං තීරණයක් ගන්නවා කිව්වා. නෑ ඕකයි උනේ ඕකයි උනේ. ඔය පොඩි ප්‍රශ්නේ උඩුදුවලා ඒක ලෝකෙටම බලපන් මේ පවුල් ප්‍රශ්නය ලෝකෙට බලපාපු විදිය. එතකොට ඇයි බං ෆෝන් හතරකට ඒක එහෙම උනේ? ඇයි බං තකබග් ළඟ ෆෝන් දෙකයි එයාගේ වයිෆ්ගේ ළඟ ෆෝන් දෙකයි චෑන්ග් ළඟ. ඕ ඒ හතරට තමයි ඔය හැදුවේ. ඒක පොඩ්ඩක්කින් අනිත් ඔක්කොටම ගියා. ඒක නුනේ අඩේ කොහමද මාරයිනවා එක තමයි ඒ. ජින්තු පිටිය දිනපතා ලිතුවේඩිය නරඹන්න ඉහත බටන් එක ක්ලික් කර සියුත් FM සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.